වැඩි කතා කරන්න කැමති නැහැ. හැබැයි වැඩ කරන්න තමයි කැමති. ඒ උනාට ඇය දැන් අත්දැකීම් බහුලයි. මේ ශේෂ්ත්‍රයේ අත්දැකීම් අරගෙන වැටිලා, රිදිලා, පෙරදිලා, අද අලුත් දේවල් අත්හදා බලලා එයා බ්‍රෂ් මේකප් එකම ගන්නකො. ලංකාවේ ගොඩක් දෙනෙක් රැල්ලට පටන් ගත්තා. හැබැයි අද රැල්ලට මත ඇරිලා. අසක් අපි සිංගප්පූරු ගිය වෙලාවක නේද? මංජේ තමයි කතා ගත්තේ. මේක මොකද්ද කියලා ඇහුවා. ඇහුවට පස්සේ තමයි මෙහෙම මෙහෙම ස්ප්‍රේ කරන ගන්න එකක් කියලා කිව්වේ. ඊට පස්සේ මෙයා කෝ අපි ඔක ගමු ඉඳු අරන් ගිහිල්ලා අපි බලමු. දැන් මුකුත් දන්නේ නැහැ මේක ගැන. ලික්විඩ් ටිකයි ඔක්කොම අරගෙන ලංකාවට ආවා. ඊට පස්සේ අරගෙන දැන් ඉතින් ඇත්තටම දන්නේම නැහැ නේ, කිසිම දෙයක් දැකලවත් නැහැ කොහෙවත් මම. ඊට පස්සේ මම සැලොන් එකේ ළමයිව වාඩි කරවලා ඔන්න මේකප් එක කරනවා බලන්න. ඒකල දවසම හොම ඉන්න බලන්න මොකද වෙන්නේ මේකප් එක කියලා. දැන් මුලදී අසාර්ථකයි ඉතින්. හත ඇරි නෑ වැඩේ. කොහොම හරි මම මගේම විදිහක් හදාගත්තා එයා බ්‍රෂ් එක කරන්න. ඊට පස්සේ මොඩස් ලගිනල්ලා ඊට ෂූට් කරා. එයාලගේ ප්‍රතිචාරත් හොඳයි. ඉතින් එහෙම එහෙම තමයි මාස ගාණක් එක්ස්පෙරිමෙන්ට් කරලා තමයි බ්‍රයිට් කෙනෙකුට ඉස්සලාම මේකප් එකක් කරේ එයා බ්‍රෂ් එකෙන්. මම ලස්සන කමෙන්ට් එකක් දැක්කා ෆේස්බුක් එකේ. සලොන් ඉන්දුවකින් ඇඳගත්ත බ්‍රයිට් කෙනෙක්. එයා දාලා තිබ ලස්සන කමෙන්ට් එකක්. අක්කිවට ගොඩාක් පිං. මම උදේ පාන්දර එකට මේ කප් එක දාන්න පටන් ගත්තේ. දැන් වෙලාව 4:30. මම ඇඳුම් චේන්ජ් කළා. මම රූම් එකට ආවා. තාමත් මගේ මේ කප් එක ඒ විදිහයි. මට හොදන්න හරි ලෝභයි. එහෙම ලස්සන කමෙන්ට් එකක් මම දැක්කා. ඒ තමයි සලොන් ඉන්දුව තමන්ගේ අනන්‍යතාවය හදාගත්තේ. ඒක ලේසි නෑ. ඒකට ගොඩාක් මහන්සි වුණා. කැපකිරීම කරා, එක්ස්පෙරිමෙන්ට් කරා. වැරදෙන වැරදෙනකොට මංජෝය හැමතිස්සම වෙලා ඉන්දු මේක මෙහෙම වුණත් හොඳයි. ඒ අදහස් එක්ක තමයි මෙතනට ආවේ. ඒ හයිය ඒ පන්නරේ නිසා අදවා තැනක ඉන්නවා. මොකද ඔයාගෙන් කකුල අදින සැමියෙක් නෙවෙයි, ඔයා උස්සලා උඩට අරංගිය සැමියෙක් තමයි ඔයාට ඉන්නේ. අපි ඒ ගැන කියමු. ඇත්තටම මම හැමදාම කියනවා වගේ ඉන්දුමාලා රාජපක්ෂ කියලා කෙනෙක් අද කට්ටි දන්න කෙනෙක් වෙලා ඉන්නේ. ඇත්තටම ඉතින් හස්බන්ඩ් හින්දා හැම වෙලාවෙම ඉතින් මගේ පස්සේ ඉඳගෙන මට ශක්තියක් වුණේ එයා. ඔන්න ඉතින් ඔයා මේ සතුටු කඳුළු ජීවිතේ තමන්ට පන්නරයක් වෙච්ච, හයියක් වෙච්ච තමන්ගේ ජීවිතේ ඉන්දුමාලා කියන කෙනෙකු නිර්මාණය කරේ මංජුල හරස්කම. ඒක තමයි මේ ඉන්දුගේ ඇස් වලින් කියන කඳුළු වල කතාව. දැන් අපි මෙහෙම කිව්වොත්, අපි මනුල්ල ගැන කිව්වොත් ඔය අඬන එකක් නැති වෙයි. මනුල්ල අඬ ඔයාගේ මේ සැලොන් ඉන්දුවේකේ අනාගතේ බවට පත් වෙලා තියෙනවා. මේ තමයි ඊළඟ පරම්පරාව අපේ. අම්මා විදියට දැන්න සතුට, තාත්තගේ සතුට කිව්වා, අම්මගේ සතුට. ඔව්, ඇත්තටම අර කොවිඩ් කාලේ හැමෝටම හොඳ නැති කාලයක් වුණාට මට දැනෙන එක අපිට හොඳ කාලයක්. මොකද අපි ගොඩක් බිසි වෙලා හිටියේ කලින්. අර කොවිඩ් එක රිලැක්ස් එකක් හම්බුණානේ අපිට. ඉතින් ළමයින්ගේ දේවල් දක්ෂතා දකින්න හම්බුනේත් එතකොට තමයි. ඒ කාලේ තමයි යාගේ එයාට මෙහෙම හැකියාවක් තියෙනවා කියලා දැනගත්තේ. ඉතින් යාගේ වීඩියෝස් ටික කරේ. ඉතින් ඒක හොඳ දෙයක් වුණා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉස්සර හැමෝම කිඳුමල්ලා රාජපක්ෂේ දුව කියලා, දැන් මගේතොට හම්බ වෙන හැමෝම කියන්නේ අර මිනුගි මනුල්ලගේ අම්මා නේද කියලා. ඉතින් ඒතනට ආවා කියන්නේ මට අම්මා කෙනෙකුට ඊට වඩා මොකද සතුට. මුලින්ම තමන්ගේ බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ තත්ත්වය මේන්ටේන් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ස්ටෑන්ඩඩ් එක පවත්වාගෙන යන්න ඕනේ. අපි අනිත් අයට වඩා යම් කිසි එක පියවරක් කර අපි උඩින් ඉන්නවා නම් අපි ඒ තත්ත්වය එක මේන්ටේන් කරන්නම ඕනේ. ඉන්දු කියන්නේ තමන් පටන් ගත්ත තැනට වඩා තමන්ගේ තත්ත්වය මේන්ටේන් කරන, එහෙමත් නැත්නම් තමන්ගේ බ්‍රෑන්ඩ් එක මේන්ටේන් කරන රූපලාවන්‍ය ශිල්පිනිය. මම එහෙම කියන්නේ එයාගේ මේකප් එක දැන් මේ වෙනකොට තිබුණු ඉස්සල්ලාම දාපු මේකප් එකට වඩා අද එයා යාගේ මේකප් එක ස්ටෑන්ඩඩ්ව එමත් හොඳ මට්ටමක ස්ථාවරත්වයකට අද අරගෙන ඇවිල්ලා තියෙනවා. මං හරි නේද? දැන් මට කියන්නකෝ එදා දාපු මේකප් එකයි අද ඔයාගෙන් අතින් අවසානව දකින ෆිනිෂින් එකයි ලොකු වෙනසක් වා දකිනවා. දකිනවා අනිවාර්යෙන්. ඉස්සර ඉතින් ඇත්තටම ඒ කාලේ හැටියට තමයි. ඒ කාලේ හැමෝම කැමති වුණේ මට එන ක්‍රවුඩ් එක කැමති වුණේ හෙවි බේස් දාලා කළු අය සුදු කරලා ඒ වගේ මේකප් වල තමයි. ඇත්තට මට ආපු ක්‍රවුඩ් එක කැමති වුණෙත් එහෙමයි. මම ඉතින් එයාලගේ සේවය ලබා දුන්නේ එහෙ විදිහට. ඉතින් දැන් එන ක්‍රවුඩ් එක වෙනස්. දැන් ගොඩක් කට්ටි කැමති නැචරල් මේකප් එකට. එයා ඉන්නවට වඩා වෙනස් වෙනවට කැමති නෑ. හරි ෆිනිෂින් දවසම තියෙන මේකප් එකට තමයි දැන් එන ක්‍රවුඩ් එක කැමති. ඉතින් මම ඒ විදිහට දැන් අපේ ෆීල්ඩ් එක දවසින් දවස අප්ඩේට් උනේ නැත්නම් අපිට මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ. මොකද ඒ කාලේ දාපු මේකප් එක දැන් කරා නම් මට මේ ෆීල්ඩ් එකේ මේ විදිහට ඉන්න බෑ. ඒ නිසා ඉතින් ලොකු අප්ඩේට් එකක් තියෙනවා මේකප් වල. දැන් අපේ උදේට අපේ බ්‍රයිට් කෙනෙක් ඩ්‍රෙස් කරලා අපේ මගේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ එක කරන්නේ. එතකොට ඒක එඩිට් මුකුත් නැහැ. දැන් අපිට පුළුවන් ෆොටෝස් අරන් දාලා එඩිට් කරලා අපිට කස්ටමර් රවට්ටන්න පුළුවන්. අපිට එහෙම කරන්නේ නැහැ. අපේ උදේ අපේ ෆෝන් එකෙන් ගන්න වීඩියෝ එකෙන්
අපේ හැමෝටම් බලාගන්න පුළන් ඉස්සර මේ අප එකේ දැන් තියෙන මේ අප එකේ වෙනස ඒ පිනිිසිින් එක හැමෝම කැමති හොඳ කමෙන්ට් සම්බෙනවා කවදවත් මේ අප එකට කිසිම මේ එකක් නැහැ මේ කම්පලෙන් නෑ ඉතින් පැවිසි අතරක් හරි මගේ මේ අප එක ඒ විදිරම මුණ තියාගන්න පුලා ඒක බ්ලයිට් කෙනකට වෙන්න මොනද මොකද ෆොටෝ ෂූට් එක නම් අඬනවා යා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ එදා දවසේ එළිය ෆොටෝ ෂූට් කරනවා ඉතින් ඒ ෆොටෝ ෂූට් එක කරලා හෝල් එක ඇතුළට යනකම්වත් මේකප් එක තියෙන්නේ නැත්නම් ඒක වැඩක් නැහැනේ විඳන් කළ කරන දේ ඒ නිසා ඉතින් මම හිතනවා ඒක තමයි මට මේ තියෙන ඉල්ලුම